මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ වෛද්‍ය නිහල් ලබේසිංහ, වසන්ත සමරසිංහ, රංජන් ජයලාල් කියන මේ රටේ කවුරුත් දන්න සමාජ උන්නතිය වෙනුවෙන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් හැමදාම සටන් කරන තුන් දෙනාගේ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. මේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ පදනම් වෙච්ච කාරණය තමයි ඔවුන් තිදෙනා මේ රටේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියපු එක්තරා කාන්තාවකට මුදල් ලබා දුන්න අය කියන සාවද්‍ය ප්‍රකාශය. මේ රටේ හොරු තක්කඩි හැංගෙන්න පඳුරක් හොයාගෙන තියෙනවා. අපි දැක්ක පැන්ඩෝරා පත්‍රිකා ආපු වෙලාවෙත් මේ වගේ හොර තක්කඩි මේ රටේ හිටිය හොර තක්කඩි හැංගෙන්න හදාගත්ත පඳුරක් තමයි මේ රටේ සුජාත මේ රටේ නිවැරදි දේශපාලනයක් කරන මේ රටේ මිනිසුන්ට අඹමල් රේණුවකවත් වරද්දක් කරන්නේ නැති මිනිසුන්ව ගාවගෙන ඒ තමන්ගේ හොරකම් වලට ජාවාරම් වලට වුණුත් මේ වගේ කොටස්කාරයෝ කියලා පෙන්නන එක ඒක තමයි මෙයාලගේ හොර පඳුර. වහාම මේ පිළිබඳව පැමිණිල්ල පරීක්ෂා කරන්ඩ කළු මුදල් සුදු කරන්ඩ මේ කාන්තාවන්ට ලබා දීලා තියෙන්නේ කියලා අදාළ නල්ලයිත්ව එලි කරන්න ඕනේ. පහුගිය කාලය තුල මේ CID එකටම අපි පැමිණිලි මහින්ද රාජපක්ෂට විරුද්ධව නාමල් රාජපක්ෂට විරුද්ධව කරලා තියෙනවා. හැබැයි ඒවට තාම සාධාරණයක් වෙලා නැහැ කියන කාරණයක් අද මාධ්‍ය වලට අපි කියන්න ඕනේ. අපි දැක්කා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය දාලාවල තරා කාන්තාවක් ළඟ මුදල් ආයෝජනය කරලා තිනවයි කියලා. ඒ කාන්තාව දැන් අත්අඩංගුවේ ඉන්නේ. එතකොට මොකක්ද එහෙනම් මෙහෙම සමාජ මාධ්‍ය දාලාවල සැරිසරන්න හේතුව කියන එක හොයලා බැලුවට පස්සේ අපිට අතීත ක්‍රියාවලියම තමයි මතක් වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණටත් ජාතික ජනබලවේගයටත් යම් ප්‍රහාරයක් එල්ල කරන්න ඕන වුණාට පස්සේ සමහරු සමහර සිද්ධි පාවිච්චි කර ගන්නවා. මීට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකයටම පමණක් අපි පැමිණිලි 13ක් 14ක් දාලා තිනවා. ඒ එකදු පැමිණිල්ලකට අපිට සාධාරණ ඉෂ්ට වුණේ නැහැ. අපි අභියෝගයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා පුළුවන් නම් මේ පැමිණිලි තුන පරීක්ෂා කරලා අපිට පෙන්වන්න. එහෙම පෙන්වන්නේ නැත්නම් අපි විශ්වාස කරනවා මේක ඉතාමත්ම සංවිධානාත්මකව ක්‍රියාත්මක වන කල්ලියකගේ ඒ කල්ලිය ආණ්ඩුවේ කල්ලියක් කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කම්ප්ලේන් එකක් කරොත්, ගෝඨාභය මහත්තයා කරොත් එහෙම පැය 24ක් යන කලින් ඒ අදාළ චූදිතයන්ව අල්ලගෙන එනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කරලා තිනවා. ප්‍රධාන ලේකම්වරයා පැමිණිලි කරලා තිනවා. විජිත හේරත් පැමිණිලි කරලා තිනවා. හරි, ජාතික ජනබලවේගයේ ලේකම් දැන් අද ඇවිල්ලා කම්ප්ලේන් එකක් කරනවා. එතකොට මේක මාස ගණන් යන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පැය 24ක් යන්න කලින් ඔව් අපි ඒ අද පරිගණක ඒකකයේ ක්‍රියාත්මක වුණා. පරිගණක ඒකකයේ ක්‍රියාත්මක වෙලා මෙන්න මේ සමාජ මාධ්‍ය ජාලාව මෙහෙවන අහවල් කෙනා අපි අත්අඩංගුවට ගත්ත පුළුවන් නම් කියන්නේ මේ 14 වෙනි පැමිණිල්ල පක්ෂ නායක විදිහටම දාපු. ඒක නිසා මේකටවත් අඩුම තරමින් සාධාරණ ඉෂ්ට කරන්නේ කියන අපේක්ෂාව තමයි අපේ තියෙන්නේ. තිලිනිගේ ඩිපෝසිට් ලයිස්තුවේ අපි ඉන්නවා කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාර පළ කරනවා. ඒ නිසා අපි කියන්න ඕනේ රාජපක්ෂ වලව්වල අසූචි බුදින අර සමාජ මාධ්‍යවල පුලියට ලියන්නන්ට අඩුම ගණේ නිගණ ගනිලා මොකක් හරි ලියනකොට ඒකේ සත්‍යතරදුරු තියෙනවා කියලා තහවුරු කරන්න. මෙන් අභියෝගේ. අපි දැන් උඹලට අභියෝග කරනවා. දැන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස්පතිතුමාට අපි කියනවා. ඔබතුමා යටතේ තියෙන මෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි දාලා තියෙනවා. දැන් වහාම පරීක්ෂා කරලා අපේ නම් තියෙනවා නම් නම් විතරක් නෙමෙයි දාපු සල්ලිත් එක්ක ඉදිරිපත් කරන්න. අපේ රටේ කළු සල්ලි තමයි මේ තිලිනිලා ළඟ මේ කැරකෙන්නේ, ජානකිලා ළඟ මේ කැරකෙන්නේ. ඒ නිසා මේ ව්‍යාපාරය කියන්නේ නිකම්ම හැදිච්ච එකක් නෙමෙයි. මේ රාජපක්ෂලත් එක්ක ගනුදෙනු කරපු, මේ ආණ්ඩුත් එක්ක ගනුදෙනු කරපු, මේ ළඟ ඉන්න කළු සල්ලි රටට බදුණු ගෙවපු සල්ලි ආයෝජනය කරපු මිනිස්සුන්ගේ ලයිස්තුවක් ගැන මේ කියන්නේ. අරලියගහ මන්දිරේ තියෙන ඕනේ ප්‍රභු ආරක්ෂාව, අරලියගහ මන්දිරේ ජන අගමැතිට හම්බෙන්න තිබිච්ච ප්‍රභු ආරක්ෂාවෙන් කොහොමද මේ ජාවාරම් කාර්යයකට ආරක්ෂාව දුන්නේ? අන්න දැන් හොයන්න මේ රනිල් රාජපක්ෂලාට මේ රටේ වංචා දෝෂණ පිළිබඳ තියෙන ප්‍රබලම චෝදනා තියෙන මේ අයට. මේ අය සුද්ධ කරන්න මේ කුලියට කහින කුලියට ලියන රාජපක්ෂලාගේ අසූච බුදිනුන් හැමදාම මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා අපේ දේශපාලන පක්ෂවලට අපේ චරිතවලට හානි කරන්න මේක හොයන් යනකොට දැන් අන්න තිලිනි හිරගෙදර ඉඳන් කට උත්තර දෙනවා. ජානකී සිරිවර්ධන තමයි මේකට උදව් කරේ. මෙයාට තමයි වැඩිපුර සල්ලි දැම්මේ. කොහෙද? ක්‍රිස් ගනුදෙනුවට සම්බන්ධ නාමල් රාජපක්ෂගේ හිතවතිය මේ. එයත් එක්ක තමයි මේ ගනුදෙනු දිගට ගිහිල්ලා තියෙන්නේ. ඒතර නාමල් රාජපක්ෂ මේක පිටිපස්ස ඉන්නවා. මහින්ද රාජපක්ෂලා හැමදාම යන පන්සලේ ලොකු හාමුදුරන්ගේ ජිප් එක අරන් ගිහිල්ලා. ජිප් එක අරන් ගිහිල්ලත් කෝටි 3000ක් දීලා නැතුව අවුරුදු 3ක් තිස්සේ පැමිණිලි දාන්න නැතුව ඉඳලා ඊයේ පෙරේ තමයි පැමිණිලි දාලා තියෙන්නේ. ඇයි? මේක පිටිපස්සේ දේශපාලඥයෝ ඉන්න, මේ ප්‍රභුවරු ඉන්න, රාජපක්ෂ පවුල ඉන්න.
අපි ලින්ක් එක දීලා තියෙනවා දාපෝ. මෙයා ප්‍රචාරය කරපු එක විස්තර දීලා තියෙනවා. දැන් හොයලා අහන්න මොකද ඒගොල්ලෝ දන්නේ නැති නේ සල්ලි දාපු අය. එසයි සල්ලි දාපු අය හොයන් ඇවිල්ලා දැන් දඬුවම් දෙන්න. සැකකාරියගේ පාට්න කියන කෙනේ. පහුගිය 27 වෙනිදා ගලදාරි හෝටලේ ලෝක සංචාරක දිනේ වෙනුවෙන් අපි පවත්වපු සමුලුවක් සඳහා සහභාගී වුණා. අපි සාමාන්‍ය සමුළු වලට ආරාධනා කරනවා ඒ වගේම විවෘත ආරාධනා කරනවා සංචාරක ව්‍යාපාරයේ වැඩපිළ සකස් කිරීම දා වෙච්ච සමුළුවට. ඔය ෆොටෝ එක තියෙන්නේ ඒ සමුළුවට ආපු මේ පුද්ගලයාත් ඒ සමුළුවට සහභාගී වෙලා තිබුණා. සහභාගී වෙලා මගෙන් නැගිටලා ගියා. යන්න යනකොට ෆොටෝ එකකුත් ගහගෙන ගියා. මිනිස්සු ෆොටෝ එකක් ගහනවා කියලා මම ෆොටෝ එකක් ගහනවා. ඒක දේශපාලනය කරන අපිට සාමාන්‍ය දෙයක්. ඒ ෆොටෝ ගැහුවා කියලා ඒ අයත් එක්ක දේශපාලන ගනුදෙනුවක් හෝ මූල්‍ය ගනුදෙනුවක් හෝ කිසිදු ගනුදෙනුවක් අපි කරලා නැහැ. සංවිධානාත්මකව වෙනත් ඌමනාවලින් ඇවිල්ලා ෆොටෝ ගහන්න හදනනම් ඒක ගැන හිතන්න වෙනවා. මට මතක් වෙන්නේ මේ වෙලාවේ මම බෝවෙන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉතිහාසයේ අපිට හමු වෙලා තියෙනවා නොඑක් බෝවෙන රෝග, ෂේ රෝගය, ලාදුරු රෝගය, පරංගි එහෙම නැත්නම් යෝස්. මේ ඉතිහාස කතා අපිට කියනකොට අපිට සඳහන් වෙනවා සමහර බෝවෙන රෝග වැළඳුනහම ඒ කාලේ ප්‍රතිකාර නොතිබිච්ච නිසා හුඟක් අය මග ඇරලා හැංගිලා ඉඳලා තියෙනවා මේ බෝවෙන රෝගවලට. ඒ කියන්නේ රෝගේ වැළඳිච්ච අය සමාජයෙන් කොන් වෙලා හැංගිලා ඉඳලා තියෙනවා. ඒතර මේ ඒ අය බොහොම කැමති වුණාලු ඒ කාලේ මේ අනිත් අයට තමන්ට තියෙන රෝගය තියෙනවා කියලා කියන්න. මේ ඊට හා සමාන දෙයක් තමයි මේ සිද්ධ වෙන්නේ. මේ අපරාධවලට, මේ වංචාවලට, මේ දූෂණවලට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ දැන් මේ සමාජයේ මේ අපරාධවලට සම්බන්ධ නොවි ඉන්න අයව උත්සාහ කරනවා දේශපාලන වශයෙන් අපේ කීර්ති නාමයට හානි කරන්නට, අපි මෙතෙක් ලබාගත් අපේ හොඳ නාමයට හානි කරන්න තමයි මේ වගේ ව්‍යාපාර කරන්නේ. මේ ජාතික ජනබලවේගය අපි සැලෙන්නේ නැහැ මේ වගේ. රනිල් රාජපක්ෂටත් මහින්ද වික්‍රමසිංහටත් මේ තක්කඩි ආණ්ඩුව අපි කියන්න ඕන. උඹලට අපි අභියෝගයක්. ඒක ඇත්ත. අපි පිළිගන්නවා මේ ආණ්ඩුව අපි අභියෝගයක්. මේ රටේ ජාතික සම්පත් විකුණනකොට ඒකට එරෙහිව මේ රටේ ප්‍රබලම මර්මස්ථානවල අපි අරගල කරන මේ ආණ්ඩුවට විරුද්ධව අපි ආණ්ඩුවට කියනවා උඹලගේ මඩබලකායල් හරහා මඩ ගහලා උඹලට අපේ ගම නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවට කියනවා මඩ නෙමෙයි මහාමග මරා දැමුවද මේ ආණ්ඩුවට එරෙහිව, මේ තක්කඩි ආණ්ඩුවට එරෙහිව අපි ජනතාවත් එක්ක සටන් කරනවා. එසා අපට කවදාකවත් රනිල්ගේ යුක්තිය, මහින්ද රාජපක්ෂේ යුක්තිය ඉෂ්ට වෙගා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට අපි ඇවිල්ලා පැමිණිල්ලක් කළා. අපි අභියෝග කරනවා ආණ්ඩුවට පුළුවන් නම් මේ ගනුදෙනු වලට අපි සම්බන්ධයි කියලා ඔප්පු කරන්න කියලා. එසා අපි කියනවා ආණ්ඩුවට මේවෙන් අපි තවත් ශක්තිමත් වෙනවා. අපි කියන ජනතාවට විශ්වාස කරන්න අපි ඔබේ විශ්වාසය අපි කඩගලේ නැහැ. මේ තක්කඩි ආණ්ඩුව එළවනකම් අපි කරන්න පුළුවන් අරගල මඩ නෙමෙයි මහා මග මරා දැමුවද අපි සටන් වදිනවා මේ ආණ්ඩුවට විරුද්ධව.